වෙන කුණුවරට නම් හරි කැමතියි. අපේ තාත්තගෙන් පස්සේ මං ඒ ගෙදර ඩ්‍රයිවර් වෙනවා නะ. මගෙන් පස්සේ මගේ දරුවෝ. ඊට පස්සේ මගේ දරුවන්ගේ දරුවෝ. අපේ මුළු පරම්පරාවම උන්ගේ බැලුව වෙනකොට සේන කුණුවරට දෙන ගොඩක් කැමතියි. ඒක එහෙම වෙන්නේ නැහැ අයි. මාතිච මාතේ මොකද කියන්නේ? කොහොමදත් අපිට හදිසියක් නැහැ. පරිස්සමෙන්. මං දන්නවා. කොහොමද ඉතින් කොටියාගේ පැටව කොටි පැටවම තමයි. මාතිච මහත්තයා කියන්නේ හොඳ මිනිස්සෙක්. සනුක මහත්තයා වගේ නෙවෙයි. ඔව්. ඒක නම් ඇත්ත. නැත්නම් මුළු පරම්පරාවක් එකම තනියම ෆයිට් කරන්නේ. හැමෝම මට හිඟන්න කියද්දි. හැමෝම මට ඩ්‍රයිවර්ගේ දුව කියද්දි. මාතිෂ මහත්තයා හැම වෙලේම ගත්තේ මගේ පැත්ත. මං දැන් වුණත් මාතිෂ මහත්තයාට කිව්වොත් අම්මවයි තාත්තවයි දාලා මගේ ළඟට එන්න කියලා. එයා දැන් වුණත් මගේ ළඟට එන්න ලෑස්ති. ඒ වුණාට දැම්මම මං එයාව මල් ළඟට ගන්නේ නැහැ. මට කරපු අපහාස වලට උන් විඳවන්න ඕනේ. මගේ අම්මට තාත්තට ඔයාට කරපු නිඳා වලට උන් විඳවන්න ඕනේ. මාතිෂ මහත්තයා නිසා උන් කොහොමද විඳවන්නේ? මට ඒ දේ කරන්න පුළුවන්. මයන උන්ගේ ගෙදර ඩ්‍රයිවර් වෙලා. ඔයා එතන ඉන්න එක මටත් හොඳයි. මමත් යනවා සීන ගුණවර්ධනගේ මන්දිරේ වළං හොදන්න. මාලතී නෝනාගේ ඇස් දෙකට පේන්න මම වහලියක් වගේ වැඩ කරනවා. උන්ටේ වන්දිය කිවන් වෙයි නම් එතකොට හැමෝම දැනගනි මේ තේජ කියන්නේ කවුද කියලා. මේන්න මේ හරියේ තමයි අඩි සැලකුණු ටික තිබුණේ. මං හිතන්නේ වැස්සේ හින්දා මැකිලා ගිහිල්ලා වගේ. දුව දැක්කේ නැද්ද මුගේ මූණ වත් අඩු ගානේ? නෑනේ තාත්තේ මූණ වහගෙනනේ ආවේ. ඇත්ත. හොරු කොහොමත් එන්නේ මූණ වහගෙනනේ ගාමිනී මාත්‍යා. ඊඩර් මාමේ. හ්ම්. දැන් ඉතින් ඔය අඩි සැලකුණු හෙව්ව කියලා වැඩක් නෑනේ. ඇයි මොකෝ? හැබැයිට කවුද මේ අසමජ්ජාති වැඩේ කරපු එකා? අම්මපා. මට ඕකව අහු වුණා නම් මම මුරිච්චිය ගලවනවා ඔකත් දන්නේ නැහැ මගේ හැටි. අද වෙලාවට මම මේ පැත්තට ඇහැ ගහගෙන හිටියේ. මන්නේ කල් කොහොමද මම අනංගි රට තියන්නේ මොකෙක්වත්. එන්නකො දෙඩියව කරා. පීටර් මාමේ. මේ මොකක් කියන්නේ නැවත? ඔයත් දැන් දනුගයාට මුට්ටි අල්ලන සතුටින් ඉන්නකෝ හොඳේ. ඊළඟට මේකේ දඩරින් ගන්න හොරු නෙවෙයි. එහෙනම් මොකද? අනිත් පොපලයන් වැඩ බලාගෙන ගිහිල්ලා දෙයියන්ගේ නාමෙන්. උඹයි තින් නැවගිලුණා බෑන් චූන් වගේ ඕනේ එකට හිනාවියා. මේ කල්පනා කළේ අපි දනුකයා ගැන. ඇයි? අපි නොදන්න මොකක් හරි ලොකු කුමන්ත්‍රණයක් මෙතන සිද්ධ වෙනවා සමන්ති. ඒ කියන්නේ ලොකු සර් දනුකයාව ඩ්‍රයිවිං ජොබ් එකට එවන්න කියලා කිව්වහම මගේ ඇඟ හීතල වෙලා ගියා. මොකද මම හොඳටම දන්නවනේ මූ මොන සක්කරයා කිව්වත් ඒ ජොබ් එක බාර ගන්න නැහැ කියලා. ඒ වුණාට මං ඇවිල්ලා පණිවිඩේ කියපු පමාවට මෝ දුවලා ගියායේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගන්න. හරියට කලින් ලෑස්ති වෙලා හිටියා වගේ. ඒක නම් මටත් හිතා ගන්න බැහැ.
නයි වෛරෙන්න හිටියේ ලොකු සර් එක අපේ ලොකු තේජනෝනත් අපිට බොරු කරනවද මන්දා මොකටද බොරු කරන්නේ මේ ගෙදර විදියට හැඩ ගැහුණ අය ඔයාගේ මගේ දරුවෙක් විදිහට ජීවත් වෙනවයි කියලා පිටින් ඇඟෙව්වට ඇතුළන්තේ මොනවද තියෙනවද කියලා කවුද දන්නේ එහෙට මෙහෙට වෙවි දෙන්නත් එක මොන මොන හරි කතා කරනවා මං කීප විදම්ම දැක්ක සමන්ති අපේ ලොකු ඔව් දෙන්නත් එක එකතු වෙලා ලොකු සර්ට පාඩමක් උගන්වන්න හදනවත් දන්නේ නැහැ කොහොමද එහෙම කරන්නේ කරන විදිහක් නම් මන් දන්නේ නැහැ හැබැයි එහෙම දෙයක් වෙනවයි කියලා මට තේරෙනවා මේ සිද්ධ වෙන දේවල් දිහා දැක්කම අපිට නම් මැරෙනකන් සැනසීමක් නෑ ඔන්න. ඒක එහෙමමද කියලා ඉතින් අපි දන්නේ නෑ. කොයි එකටත් මේ මොහොතේ ඉඳන් අපි මේ දෙන්න ගන්න පොඩ්ඩක් හෙවිල්ලෙන් ඉමු. මොකද මතීෂ මහත්තයත් දැන් මේ දෙන්නට එකතු නිසා මේ තුන් කට්ටු එකතු වෙලා මොකක් හරි විනාශයක් කරයිද දන්නේ නෑ. පෙරවිරාත් එහෙම දෙයක් සිද්ධ වුණොත් බෙල්ල ගහලා යන්නේ අපි. මොකෝ මේ උදේ මූණරක් කරගෙන ඉන්නේ? අර කෙල්ල ඔයාට ගැළපෙන්නේ නැහැ. ඇත්තටමයි කියන්නේ. ඇයි? ඔයාට ගැළපෙන්නේ ඊට වඩා චාම් කෙනෙක්. මම පහන්දිර කැමතියි. අතර මේ හොඳ කෙල්ලෙක්. ඔයාට හොඳ නම් මට මොකද? නංගි. ඒ ડોක්ටර් රණසිංහගේ මිනිබිරි. සියපපන් අර කෙනෙක් මට ප්‍රපෝස් කරන්නේ නෑනේ. නංගි. ඒ වාගේ නෑ නා. එයා මේ ගෙදරට එන්නත් කලින් ඔහම කියනකොට මම කැමති නෑ. සෝරි. පුතා අන්නෝයි කාර් එක ආවා. දනුක ඇවිල්ලාද? ඔය උද්දච්ච කොල්ල ඉන්නේ නෑ ඔයාගේ ඩ්‍රයිවර් වෙන්න. හැබැයි තින් සීයා පප්පගේ වචනේ අහක දාන්නෙත් නැති වෙයි නේද? හෙලෝ. හෙලෝ. මාලතී අක්කේ? කවුද? මාලතී අක්ක නේද කතා කරන්නේ? ඔව්. මේ කවුද? අක්කේ මං සැන්ඩ්‍රා. අම්මේ මම යන්න. මේ මාලතී අක්කේ ඒ සනුක පුතා නේද කතා කරන්නේ උනේ? කොහෙද මගේ නම්බරේ හොයාගත්තේ? සමාධි නංගි දුන්නේ. සමාධි? ඔයා කොහොමද සමාධි හදන්නේ? ඇයිනේ මම මොකද යව නොදන්නේ. ඇයිවට මතක නැද්ද සමාධි නංගි කාලෙකට කලින් එහෙ ආවනේ. මම ලංකාවට ආපු ගමන් ගියේ සමාධි නංගිව මීට් වෙන්න. ඔහේ තාත්තේ නොදැන මට ඔයාලව බලන්න එන්න විදිහක් නැහනේ. මං ඔයාලව බලන්නවට කමක් නැද්දක්? හලෝ මාලතී අක්කේ? හලෝ
අනිල් ලොකු සර් මම තමුන්ට කිව්වා දනුකව එක් කරගෙන ඉන්න කියලා. ඒ මොකටද කියලා හේතුවක් පැහැදිලි කරා. ඔව් සර්. කොහෙද මිනිහා ආවද? අවලොකු සර්. අනිල් තමුන්ට කියන්න ඇතිනෙ විස්තරේ අවුලක සර්. තමුන්ට තියෙන අතේ ඉඳලා සනුක මහත්තයාගේ ඩ්‍රයිවර් විදිහට වැඩ කරන. ඔව්. ප්‍රශ්නයක් නෑ ලොකු සර්. මම ඒක බොහොම කැමැත්තෙන් කරන්නේ. බොහොම හොඳයි. දනුක අතේ ඉඳලා සනුක මහත්තයාගේ බොහොම විශ්වාසවන්තයා විදියට වැඩ කරන්න ඕන. මේ අනිල් මගේ ළඟ වැඩ කරනවා. හොඳයි ලොකු සර්. ඒකෙන් තමුන්ට නරකක් වෙන්නේ නැහැ. මේක ලොකු වගකීමක් දනුක. මම ඒක දන්නවා ලොකු සර්. තාත්තගේ නම්බුව රැකගෙන වැඩ කරන්න ඕන. දනුක තමුන්ට යන්න පුළුවන්. සෙන්ඩ්‍රව නවත්තන්න ඕනේ. හොඳින් හරි නරකින් හරි අපි මේක කරන්න ඕනේ. දැන් දනුකේ ගරාජ් රස්සාවට මොකද වෙන්නේ? ද
දිගට මේ රස්සව කරන්න උනොත් එහෙම මං ගරාජ් රස්සව නවත්වන සම්පූර්ණත්වය. කොහොමද දනුකට මගේ ඩ්‍රයිව් ඉදිරි දිගට මෙන්න වෙයි? එහෙනම් ඉතින් මේක තමයි මගේ රස්සව. සනුක මහත්තයව මෙතනදිම හම්බුනේ එක හොඳයි. මම කොහොමද මහත්තයත් එක්ක කතා කරන්න හිටියේ? මම නිකමට වගේ මේ පැත්තට ආවේ. නිකමට වගේ? මහත්තයල වගේ අය නිකමට මේ පැත්තට එන්නේ නැහැ. මහත්තයා ආපු කාරණාව ඔයත් දන්නවා. මාත් දන්නවා. පොඩ්ඩිත් දන්නවා. අපි තුන් දෙනා මේ ප්‍රශ්නේ දන්න එකේ අපි මේ අවුල මෙතන විසඳගත්තොත් හොඳයි නේද මහත්තයා? අයියේ පොඩි අර තෝඩු දෙකේ කතන්දරෙන් පස්සේ මම හිතුවේ මහත්තයා හැමදේම තේරුම් ගන්න ඇති කියලා. තේජා මොකද කියන්නේ? මම ළඟේ හොඳින් ඉන්නවා සනුක මහත්තයා. දින දින ඕනත් හොඳින් ඉන්නවනේ. ඔව්. එන ඇචරයි අපි කවුරුත් කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්නවනම් ඒක අපි හැමෝටම හොඳයි සමුක මහත්තයා. මගේ තාත්තා ඩ්‍රයිවර් මා ඩ්‍රයිවර් එහෙම තමයි වැඩ සිද්ධ වෙන්න ඕනේ. මං දන්නවා සනුක මහත්තයා හිත හොඳින් ඔය දේ දෙන්නේ නැති කියලා. මොකද මේ ගෙදර හිත හොඳ මිනිස්සු ඉන්නේ දෙන්නයි. මම එච්චර දුර හිතුවේ නැහැ දනුක. සනුක මහත්තයා මේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයි. මහත්තයා මහත්තයාගේ තැන ඉන්න. අපි අපේ තැන ඉන්න. ආයෙත් මේ ගැන කතා කරන්න ඕනේ නැහැ මහත්තයා. මම මේක දිනතර දුන්නේ හිත හොඳින් දනුක. ඒකින්ද ඔම කියන්නේ බා. සනුක මහත්තයා ඔය තෝඩු වල සද්දේ සල්ලි කොළවට දෙන්න බෑ මහත්තයා. මගේ නංගිට මන් තෝඩු පලන් දන්නා. මොකද මම මෙයාගේ අයියා.